Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Saddha buddhi sampanna kusalvara siyalu lokavasi pinnatuni de varsha 2017 juli maase 19 vinida desana pahata me Ben mi pinnutun ek rasi varni bautik vasin mi kutiye tulinde gelin mi iki nekar mi silu pinnutun mi motonu gidanma minne mi akarede mi samat bağına uymadı pinnutuni budu biyanvansı desena kırnanı mi desena nukarnanı mi budu biyanvansı desena kıran diyak ne samat bağına mi pinnut danma bodhi sattyanın vahansı mi samat bağına hara ධ්‍යාන 6කට තමන් තනියම කැළේ ඉඳෙන කාගේවත් උදව්ව උපකාරයක් නිතුව ගියවක් මෙන්න මේ ධ්‍යාන 6කට තමන්ට යන්න පුළුවන් වුණා නම් මේ රූප ධ්‍යාන 4ටම ගියා පළවෙනි ධ්‍යානෙ හදාගත්තා විතක්ක ਵਿਚාර ගැන තේරුම් ගත්තා අවබෝධ කරගත්තා විතක්ක ਵਿਚාරයෙන් තොර දීති සුඛ ඒකාග්‍රය ගැන අවබෝධ කරගත්තා ඊට එහා ගියා වූ සුඛ ඒකාග්‍රතාව ගැන අවබෝධ කරගත්තා ඊටත් එහා ගියා වූ ඒකාග්‍රතාවයක් හතරවෙනි ධ්‍යානෙ අවබෝධ කරගත්තා අතරින් ධානය අවබෝධ කරගෙන ඒ ආරත් මන්මි කාය සංස්කාර වලින් විදිලා කාය සංස්කාරණ ඇතුඳුනා කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය ඇතුළු මේ තමන්ගේ ආයතන පහෙන් හටගන්නා වූ අරමුණු වලින් අත්විදිලා තමන්ට ඉන්න පුළුවන් වුණා. එහෙම ඉඳලා තමයි මේ බෝධිසත්වයෝ දායේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ තමන්ට හත් වෙනි ධානය හෝ ඊට එහා ගිය තත්ත්වය දැනගන්න බැරි වෙන අන්‍ය අවස්ථාවේ තමයි මේ ආලාර කාලම් කියන මේ ගුරුවරයෙක් වාගෙන ගිහිල්ලා ආලාර කාලාමකින් මේ තමන් ගෙනගත්තු මොකද්ද මේ හත්වෙනි ධානයේ සමාධිනි කොහොමද ආකෙන් සංඥායතනයේ සමාධිනි කොහොමද අන්න ආකෙන් සංඥායතනයේ සමවැදිලා එතනින් එහාට ගියා ඒ අවස්ථාවේදී දවසක් ඇතුළත තමන්ට පුළුවන් වුණා මේ වැඩේ කරන්න මටත් ප්‍රඥාව තියෙනවා ආලාර කාලාම විතරක් නෙමෙයි මමත් මේ වැඩේ කරන්න ඕන කියලා එයාගෙන් අහගත්තා කොහොමද කරන්නේ කියලා එයා කොහොමද මේක ශූන්‍යතාවයේ දකින්න ශූන්‍යතාවය දකින්නකොට මෙන්න දවසක් ඇතුළත පුළුවන් වෙනවා ආකෙන් සංඥායතන ගියා සමවැදල හිටියා ඒකේ සියලු සැප වින්දා විඳල ඉවරලා දැන් නැකිට නැකිටට පස්සේ තේරෙනවා දැන් මේ තිබිච්ච දේ දැන්නම් නැහැ කියලා ඇති වෙලා නැති වෙලා ගියා දැන්නම් මට එහෙම කිසිම දෙයක් නැහැ ඒ ඉන්න වෙලාවේ නම් මාව පාවෙන බව තේරෙනවා මාව උඩ යන බව තේරෙනවා උලංග වගේ තේරුණා මොනව බරක්වත් නැති බව තේරෙනවා සෑහළු බව තේරෙනවා මේ ඔක්කොම තේරුණාට පස්සේ ඒකෙන් නැතරුණාම ඒකෙන් එළියට ආවම ඒ සමාධියෙන් පැත්තකට ආපුවාම මොනම සමාධියක්වත් නැහැ මම නැවතවරක් චේතනාවක් ඉන්නේ මම කාම විතක් එක්ක ඉන්නේ මම ව්‍යාපාද විතක් එක්ක ඉන්නේ මම හිංසා විතක් එක්ක ඉන්නේ කියලා ඔන්න තමන්ට තේරෙනකොට දැන් ගිහලා අහන ගුරුතුමාගෙන් ඔන්න ඔබ වහන්සේගේ වැඩේ මං කරා මම මෙන්න මේ තැන් වලට ගියා මේ විදිහට හිටියා මම බොහොම සහැල්ලුවෙන් හිටියා බොහොම විවේකයෙන් හිටියා බොහොම වරක් නැතුව පාවිවි හිටියා මන් දැන් තව මොකද කරන්න? ඒ පාර කියනවා ආලා කාලම් මේ ගුරුතුමා තවත් කරන්න දෙයක් නැහැ. ඔබ පුදුම දක්ෂ කෙනෙක්. ඔබ තරම් දක්ෂ කෙනෙක් මට හම්බෙලා නැහැ. ඔබයි මායි දෙන්න එක සමානයි. මෙන්න කවදාවත් පින්නදුන් මේ ලෝකේ ගුරුවරයෙක් තමන්ගේ ගෝලයා තමන්ට සමාන කරන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ විතරයි වැඩේ කරන්නේ. බුදු පියාණන් වහන්සේ කෙනෙක් රාහත් වුණාට පස්සේ කියනවා අපි දෙන්නම එකයි. දෙන්නම රාහත් වෙලා ඉන්නේ. සංසාරයෙන් ඈත් වෙලා තියෙන්නේ. සංසාරී අවසාන කඩේින් පාස් කරදී. නැවත උත්පත්ති නැති කරලායි තියෙන්නේ. වෙනස මම මාර්ගය හොයාගත්තා ඔබේ මාර්ගයේ ගියා ඊට වඩා වෙනසක් මගේ ඔබ අතර නැහැ කියලා බුදු පියාණන් වහන්සේ විතරයි පින්නතුනේ ඔබ දේශනා කරා අනිත් කිසිම ගුරුවරෙක් මේ ලෝකෙම දේශනා කරන්නේ නැහැ මේ ආලාර කාලාමේ අවස්ථාව කියනවා ඔබ දක්ෂයි අපි දෙන්නක සමානයි ඒ නිසා දැන් නැවත උත්පත්තියක් නැහැ අපි දෙන්න බ්‍රහ්ම ලෝකෙ උපදිනවා උපදුනාට පස්සේ අපි දෙන්න සදාකාලික වෙහි ඉන්නේ අන්න දැන් තේරුණා මේ සිද්ධාර්ථ බෝසත්ත්වයන්ට එහෙනම් උපදිනවා කිව්වනම් මැරෙන්න ඕනේ
උපදිච්ච දැනන නොමරණ මරණයක් නොතිබෙන විදියක් නෑ. අන්න ඒ වෙලෙම බය වුණා. එහෙනම් හරි මම ඒ වෙලාවේ මං හදාගත්ත ධානයේ ඒ වෙලාවේ මම පා වුණා. හැබැයි එතනින් නැගිට්ටට පස්සේ පාවීමක් නෑ. ආයි පරණ තත්වෙම මම නැවතත් මේ සිතුවිලි වලමයි ඉන්නේ. නැවත වරක් චේතනාවයි පහළව. මම බුදු වෙලා නෑනි කියන චේතනාව පහළ වෙනවා. සංසාරයෙන් එතෙර වෙලා නෑනි කියන චේතනාව පහළ වෙනවා. මම නැවත උත්පත්තියට යනවනි කියන චේතනාව පහළ වෙනවා. එහෙනම් අරක තුනදි උනේ එකම නේද? ආකින් සංඥායතනේ හෙවත් හත්වෙනි ධානයේ තුනේ කෙනෙදි කියලා දැන් එතනින් කලකිරෙනවා. මොකද ආලාර කාලා මාර්ධන කරන මාට මගේ ළඟ 500ක් ඉන්න ගෝලිය ඔබට පුළුවන් 250ක් බාර ගන්න. මම 250ක් බාර අරගෙන අපි දෙන්න එක්ක මේක කරගෙන කීයක් හරි හොයාගෙන කාලා බීලා ඉඳිමු. අරුණට පස්සේ අපි දෙන්න ඒ අපි රක්ම ලෝකෙ ඉපදිලා සදාකාලිකව ජීවත් වෙමු කියලා. එතකොට මෙයා කියනවා නෑ නෑ ඒක වැඩක් නෑ. මම මේවා නෙ සත්‍ය. මේක සත්‍ය නෙමෙයි. මේක තිබෙන්නේ වෙන දෙයක්. ඒ නිසා මම ඒක නෑ මම ප්‍රශංසා කරාට බොහොම ස්තුතියි. මට යාර්ධනා කරාට ස්තුතියි. නමුත් මම පිට වෙනවා කියලා අන්න එළියට බහලා යනවා පින්න. මේ පින්න තුන හොඳට කියවල බලන්න. මේ ආර්ය පරිශන සූත්‍රය මේ මජ්ක්‍ධිමනිකායේ තිබෙනා වූ ආර්ය පරිශන සූත්‍රය. මේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය ඒ ධර්මයට තමන් අනුගත වෙලාද නැද්ද කියලා තමන්ට ඒක දැනගන්න පුළුවන් පින්න. මේ විවිධාකාරු ලෝකයේ තිබෙනා විවිධ විද්‍යාවන්ට තමන් අවුල් නිසා පිනුදුනි ආර්ය ආර විද්‍යාව පෙන්වන වෙලාවේ මේ පිනු දන්නවා. අපි ගිහිල්ලා විද්‍යාව බලනවා කියලා විද්‍යා කියලා මේ ලේන්සුවත් නවලා ඒක කුරුල්ලෙක් ඇතුළට ගන්නකොට පරිවේග ගන්නකොට අපි ඒක ඇත්තයි කියලා විශ්වාස කරපු පින්නතුන් තමයි මේ ඉන්නේ. මේ කිසිම පින්නතෙක් ඒ වෙලාවේ ඒක විශ්වාස කරේ නැහැ. කොහොමද ලේන්සුවෙන් පරිවේග ගත්තේ? එහෙනම් මෙයාගේ විද්‍යා බලයක් ඇති, මෙයාගේ මන්ත්‍ර බලයක් ඇති කියලා මෙන්න මේ මන්ත්‍ර ගුරුකම් පින්නතුනි මේ දේව පූජා ඇදහිලි, මේ මල් පූජා පහන් පූජා ඇදහිලි විශ්වාස කරපු සියලු පින්නතුන් තමයි පින්නතුනි මේ බණ ඇහිලි. එහෙනම් මේ පින්නු බලන්න ඒ විද්‍යා ඇදහිලි හරහා මේ වැඩේ සිද්ධ වුණාද කියලා. අන්න මේ ඇදහිල්ලරා සිද්ධ නොවෙච්ච නිසා තමයි බෝධිසත්වය එතන එළියට බහැලා ගියේ. එළියට බහැලා ගිහිල්ලා දැන් බෝධිසත්වය ඊළඟට කොහොමද කරන්නේ? තවත් තමන් ගොරතුරක් ලැබෙනවා. මේ උද්දකාරාම පුත්‍ර කියලා කෙනෙක් ඉන්නවා. එයා ඊටත් වඩා ගිහිල්ලා තියෙන බවට තොරතුරු තියෙනවා. ඔන්න ගිහිල්ලා උද්දකාරාම පුත්‍ර හමුවේ. හමුවෙලා අහනවා ඔබතුමා ළඟ මොනවද තියෙන්නේ? මම මෙන්න මේ දක්වා ගන්නවා. මට පුළුවන් හත්ෙන් ධානි දක්වා යන්න. මට පුළුවන් ආකෙන් සංඥායත දෙන්න. එතෙන්දි මට පුළුවන් පාවියේ ඉන්න. එතෙන්දි මට පුළුවන් සහැල්ලුවේ ඉන්න. හැබැයි එතනින් නැගිටලා පස්සේ ඒ සමයේ ධානින් නැගිටලා පස්සේ මට මුඥා පරණ විදිහට යනවා. මට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක එනවා. මට තීන මිද්දේ තියෙනවා. මේ නීවරණ නැවත නැවත මතුවෙනවා. මගේ සංයෝජන තියෙනවා. අන්න ඒක නිසා මන් දැන් මොනවද කරන්නේ? සංසාරේ කොහොමද මිතර වෙන්නේ? මට ඔබතුමාක මොකද විචාකාරය කියන්නේ කියලා කියනකොට අන්නයා කියන නෑ නෑ ඔය එකක්වත් නෑ මගේ ළඟ තියෙනවා. නේව සංඥා නාසය. සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති අන්න ඔබට මම ඒක උගන්වන්න කියලා අන්න උගන්වනවා. නේව සංඥා නාසය. නේව සංඥා නාසඤ්ඤා ඉගෙනුවාට පස්සේ බලනවා දැන් මට ප්‍රඥාව තියෙනවා. බුද්ධකාරම් පුත්‍රය කියන්නේ මටත් මේ කරන්න පුළුවන් වෙන්න ඕන කියලා අන්න තමන්ගේ ප්‍රඥාවෙන් නැවතරක් ඒ දුදී පරීක්ෂා කරනවා. පරීක්ෂා කළ බලනකොට විදුණු දවසක් ඇතුළත මෙන්න එතෙන්ටත් යන්න පුළුවන්. නේව සංඥා නාසය. මේ සියල් පින්නතුන් මේ වන විට එක දවසක් භාවනා කරා නම් පින්නතුනි එක විනාඩි 15ක් සක්මනක් කරා නම් එක විනාඩි 15ක් පරයන්කයක් කරා නම් මේ පින්නතුන් නොදැනුවත්ව සියලු පින්නතුන් පින්නතුනි ඔය නිව සංඥා නා සංඥා කියන දන්නේ ගිහිල්ලා තිනවා. හැබැයි තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න සෑහෙන මට්ටමකට මගේ ප්‍රඥාව වර්ධනය වෙන්න ඕන පින්නතුනි. මේක Tamanටම දැනගන්න පුළුවන්. මේක දැන් මාසයක් දෙකක් අඩු වශයෙන් අමාරු මහ සති දෙක තුනක් වුණත් තවන්නේ හරියට භාවනා කළා පරිංග භාවනාවේ තමයි පින්නතුනි මේක මුලදි තමයි දැනගන්න පුළුවන්න්නේ. සක්ම භාවනාවේ මේක දැනගන්න අති ප්‍රබල ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. සමහර අය මේක දැනගන්නවා. හැබැයි අත්‍යන්ත මේ පරිංග භාවනාවේදී මේක දැනගන්න පුළුවන් සෑහෙන දිනකට තමන්ගේ මේ සංඥා ටික නිරෝධ වෙලා තියෙනවා. මූලික ආමුරුන් ටික ප්‍රමාණිකුලව නිරෝධ වෙච්ච කෙනෙකුට වෙනදේ මෙන්න මේ අටවෙනි ධානයේට තමන්පත් වෙනවා. තමන් නොදෙනවා කියන සිද්ධාන්ත 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 පිළිබඳ මේක තමයි ලෝක ධර්මතාවය. ඒ ධර්මතාවය තුළ තමන් ඉන්නවා. ඒක නොදන්නේ එක තමයි පිළිඳින අපේ තිබෙන ප්‍රශ්න. ඒකටයි මේ පෘථග්ජනය කියලා කියන්නේ. සා උන්නේ කියන මේ අටවෙනි ධානයේට මේ බෝධිසත්වෝ යනවා. ගිහිල්ලා මේක හදලා ගිහලා දැන් බලනවා. ඒකේ තියෙන වර කිව්වට වඩා විවේකේ වෙලාවක් තියෙනවා. විවේකේ නැති වෙලාවක් තියෙනවා. විවේකයක් තියනද විවේකයක් නැද්ද කියලා දැනන ගන්න වෙලාවකුත් තියෙනවා. අන්න ඔය අතරමැද කොටස් තුනක්ම තියෙනවා. මොකද නේව සංඥා නා සංඥා කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්වයක් තියෙනවා. අන්න ඇත්තෙත් නැති තත්වයක් තුළ තමන්ගේ නොදැනුවත් භාවයක් තියෙනවා.
ඒ දෙක අතර තුන නැවත වැඩක් වෙනවා. සංඥාව තියෙනවා, සංඥාව තියෙනවා කාම ලෝකෙට යනවා, කාම ලෝකෙට යන බව හැබැයි තමන්ට දන්නේ නැහැ. හැබැයි සංඥාවක් තියෙන බව දන්න. ඉතින් සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති කියලා කියන්නේ නැද්ද ඇද්ද කියලා දැනගන්න බැරි තත්ත්වයක් පිනුදුනේ. මේක ගැඹුරු තත්ත්වයක් පිනුදුනේ. හැබැයි මේක කරන්න බැරි කම නෙමෙයි. මේක ලෞකික තත්ත්වයක්. මේ ලෞකික තත්ත්වේ ආර්යපත්‍යක් නැහැ පිසුදුනේ. හොඳට තේරුම් ගන්න. මේවා සූත්‍ර පිටකයේ කොහෙවත් දැනක මේකේ ධානයක් ආර්ය ධානයක් කියලා බුද්ධයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ධානයක් කියලා කියන්නේ පිළිදු ලෞකිකයි. ධානයක් කියලා කියන්නේ නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥාව නෙවෙයි මේ ලෝකේ යමක් තියෙනවා කියන එකයි. යමක් තියෙනවා නම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන විදියක් නැහැ. රහතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන විදියක් නැහැ. රහතුන් වහන්සේ නමක් බුදු කෙනෙක් ලෝකේ ඉන්නේ මේ නමක් නැති ශූන්‍යතාවය තුලයි පිළිදු. මේ ශූන්‍යතාවය තුල නිත්‍ය සංඥාවක් තියෙනවා නම් ඒක ලෞකිකයි කියලා මේ දැනගන්න ඕන. යනු මේ ලෞකික ධානය මේ විදිහට හදාගත්තට පස්සේ දැන් තමන්ට තේරුණා. තේරුණාට පස්සේ ගිහිල්ලා කියන උද්දකාරම් පුත්‍ර ගුරුතුමාට, ගුරුතුමනි ඔබ වහන්සේ කිව් දීමම් කරා, මට දැන් මෙන්න මේ තත්ත්වේ තියෙනවා. මට ඉන්න පුළුවන් දැනුවත්වත්, මට ඉන්න පුළුවන් නොදැනුවත්වත්, මට ඒ අතරමැදත් ඉන්න පුළුවන්. ඔබ දැන් මොකද්ද මට කියන්නේ? දැන් මොකද්ද මගේ ඊළඟ කාර්ය? මම මොකක් අවුදුටක් කළේ? ඒ පාරගෙන නැහැ, අවුදුටක් කළේ නැහැ. ඔබ මේ ලෝකයේ සියලු කාර්ය කළ අවසානයි. ඔබත් මා දෙන සමානයි. ඒ නිසා මගේ ළඟ 500ක් ඉන්න ගුරුවරු ගෝලයෝ අපි දෙන්න බෙදාගෙන මේ කරමු. ඔබ අති දක්ෂයි, ඔබ තරම් දක්ෂයි මට හම්බෙලා නැහැ. මේ ඉන්නේ කෙනුඩත් මේක තේරුම් ගන්න බැරුණා. අවුරුදු 10 15 මේ වැඩේ කරන අය ඉන්න මගේ ළඟ. හැබැයි කාටවත් බැරුණා. ඔබ ඒ නිසා මේ අපි දෙන්න මේ වැඩේ කරමු. අපි දෙන්න මැරුණාට පස්සේ නැවත අපි දෙන්න උපදින්න මෙන්න මේ බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ උපදුනාම ආයි අපි මැරෙන්නේ නැහැ. සදාකාලිකව අපි ඉන්නවා. ඔන්න කියන කොටම තේරෙනවා මේ ලෝකේ සදාකාලික දෙයක් නැහැ. සදාකාලික නිවන පමණයි. එහෙනම් මේක සදාකාලික වෙන විදියක් නැහැ. මෙතනදී ඉන්නේ අමු බොරුවක්, විද්‍යාවක්, මේ ගැළවිල්ල ගැළ විද්‍යාවක් කරන්නේ. මේ මෙයාගේ මොකක් හරි කියක් හරි හොයාගන්න කරන දෙයක් කියලා තමන්ටම වැටහෙනවා. වැටහෙනකොට කියන බොහොම ස්තුතියි මට ප්‍රශංසා කරාට. හැබැයි මේක නෙමේ සත්‍ය. උත්පත්තියක් තියෙනවා නම් බක්මලෝකේ එතන අවසානයක් තියෙන්න ඕන, මරණයක් තියෙන්න ඕන. එහෙනම් ඒකේ අවසානයක් වෙන්නේ නැහැ. මම සත්‍ය සොයන්නේ කියලා බොහොම ස්තුතියි කියලා එළියට බැලලා තමයි පිනුදුනේ. මෙන්න මේ එනකොට මේ ගංගාව දැකලා, ගංගා ප්‍රදේශෙත් වෙන්නා වූ කැලේ දැකලා, මේ කැලේ බොහොම සුන්දරයි, ප්‍රණීතයි. මේ අවස්ථාවේ හරිම විවේකයයි. මේ හරි කවුරුවත් නැහැ, සද්දබද්ද නැහැ. ගංගාව ගලා බසිනා හිමීට වතුර ටික ඒ බොහොම පිරිසිදුයි පුළුවන්. මම ඒ නිසා මෙන්න මෙතන මේ විවේකේ වුණා. මේ විවේකේ නම් තව කවුරුත් දියා බලලා හම්බ වෙන්නේ නැහැ. එහෙනම් විවේකේ තුලයි මම මේ නිවන හොයන්න ඕන. මේ විවේකේ මම වෙන කවත් හොයන්නේ නැහැ. මේ අවසාන වශයෙන් මගේ විවේකේ හොයන්නේ, අවසාන වශයෙන් නිවන හොයන්නේ, අවසාන වශයෙන් නිස්සාරණ හොයන්නේ කියලා මෙන්න පින්නතුනි මෙතන තිබුණා මේ ටිකක් ගහ, විශාල ගහක් නිසා මෙන්න මේ ගහ යටයි වාඩි. ඒකටයි මේ බෝධිය කියලා කියන්නේ. මේ පින්නතුනි ඕක වටේ තමයි කැරකෙන්නේ. ඕකෝටේ කැරකිලක් තමන්ට සහනයක් ලැබුණයි කියන පින්නතුන් තමයි මේ තවත් මොනවා හෝ දෙයක් කියලා මේ හරහා මේ වෙලාවේදී මම සමාධියට ගියා, මේ වෙලාවේදී ධානයට ගියා, මේ වෙලාවේදී ධානය තුල මම මෙන්න මේ හිටියා. මට මුළු ලෝකෙම අමතකුණා, මට අම්මා තාත්තා අමතකුණා, දරුවා අමතකුණා, කැම්බිම අමතකුණා කියලා මේ කියන්නේ පින්නතුනි බෝධිය වටේ කැරකිලා බෝධියල වතුර දාලා ගිහලා ඇවිල්ලත් අනේ පුතා විභාගයෙන් පාස් වුණා. බෝධි පූජාව නිසා තමයි මේක උනේ. ආවල් බෝධියට ගිය නිසා තමයි මේක උනේ. ආවල් හාමුදුරුවෝ මේ බෝධි පූජා කරපු නිසා තමයි මේක උනේ කියලා පිළිගත්තා වූ විශ්වාස කරපු පින්නතුනේ පින්නතුනේ මේ විදිහට මේ බණ මේ මොහොතේ අහන. දැන් තමන් බලන්න තමන් ගියා අතීතයේ තමන් මොන තරම් මේ ගැළවි මේ බොරු විද්‍යාවන්ට අවු වෙලා තියෙනද. පාර යනකොට විද්‍යාව පෙන්වනකොට ඒකටත් අහුවෙච්ච මම පාර යනකොට මොනවාරි භාණ්ඩයක් පෙන්ලා මේක මෙන්න මේ ආකාරයේ කරගෙන ගිලවම ඒක අරගෙන ඉල ගෙදර ගිහිල්ලා ඒකෙන් ඒ වැඩේ කරන්න හදු මම ඊවේගේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවනම් මෙන්න මේ කෑම හදුවම මෙන්න මෙච්චර රසක් මෙන්න මේ ಜಾති දාලා හදුවම මේක කන්න පුළුවන්, මේක තියාගන්න පුළුවන්, මේක විටමින් තියෙනවා කියලා විශ්වාස කරපු මම මේ ඇඳුමක් අඳාම මෙච්චර දුරට ලස්සන වෙනවා, මෙච්චර දුරට තියාගන්න පුළුවන්, මේකේ සුන්දරත්වයක් තියෙනවා කියලා මේ සියල්ල පිළිගත්තු විශ්වාස කරපු මම පින්නතුනි මේ මොහොතේදී මේ ලෝකෙදී තිබෙනා වූ සියලු බණ පිළිගැනීම තමයි මේ ඉන්නේ. එහෙම ආයතයි මේ බණ ඇයි. එහෙනම් මේ පින්නතුනි දැන් බෝධිසත්වය මොකද්ද මේ මොහොතේ කරේ? බෝධිසත්වය මේ මොහොතේ කරේ විවේකයේ හොයනවා. එහෙනම් පින්නතුනි නිවන කියන්නේ මෙන්න මේ විවේකය. එහෙනම් විවේකයේ දෙන්නෙක් එකතු වෙලා ගන්න පුළුවන්ද කියලා මේ පින්නතුනි බලන්න. එහෙනම් තමන් ඉන්නා වූ ගෙදර, තමන් ඉන්නා වූ කාර්යාලයේ, තමන් ඉන්නා වූ කාමරේ, තමන් ඉන්නා වූ වැසිකිළි තුළ මේ තමන්ගේ අතේ තිබෙනා වූ ජංගම දුරකථන, එහෙම තමන්ගේ සාක්ෂි තිබෙනා වූ ජංගම දුරකථන අරගෙන බලව මේ බණ ඇහෙන්නේ. හැබැයි තමන් ඉන්නේ තනියම, තමන් ඉන්නේ හුදේකලා, තමන් ඉන්නේ තව කාගෙත් එක්ක නෙමෙයි.
එහෙනම් බණ ඇහෙනවද මේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙනවද කියලා මේ විලාවේදීම මේ පිනුදුන්ට තමන් කෙරේ දකින්න පුළුවන් ආකාරය තමයි පිනුදුනි ධර්මය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයට බෝසත්ත්ව වාඩි වෙලා ප්‍රාර්ථනා කරේ. මොකද මේ හම්ට නහර වියලේවා හම්මට නහර ඉතිරි වේවා ලේමස් වියලේවා. ලේමස් වියලේවා ඇට හම් නහර ඉතිරි වේවා මම බුදු වෙලා මිසක් නම් නැගිටින්නේ නෑ කියන ප්‍රාර්ථනාව විතරයි පිණිතුන ප්‍රාර්ථනා කියන්නේ දිනු ප්‍රාර්ථනා බුදුකම හම්බුනා නෙමෙයි මොකද ඒ වෙලාවට චේතනාවක් පාලුණා ඒක තමයි ප්‍රකට වුණා වූ චේතනාව අන්නේ තමන් ගැන දැනගත්ත මේක කායමත් අහලා දැනගත්ත එක නෙමෙයි මේ මොහොතේදී තමන් තුලින්ම තුනේ කන්නේ මේක මේ භෝගහිත වුණ නෑනේ ලියලා මේ විදිහට එමු නැත්තම් මේ ඉස්සර බෝඩ් එකක් ගහලා තිබුණ නෑනේ නැත්තම් මේ දෙවි කෙනෙක් කියලා මෙතන කිව්ව නෙමෙයිනේ බ්‍රහ්මයේ කියලා කිව්ව නෙමෙයි බිනුදු තමන්ගේ තුලින් දෙවියෝ පහළ වුණා තමන්ගේ තුලින් බ්‍රහ්මයා පහළ වුණා තමන් තුලින් තමන් පහළ වුණා පහළ වෙලා මෙන්න ප්‍රකට වීමක් වුණා මම මේ මොහොතේදී මේ වාඩි වෙලා ඉන්නවා මේ ගායට වාඩි වෙලා ඉන්නේ මෙන්න මේ චේතනාව මොකටද ආයි නැගිටින්නේ නැන්නේ බුදු වෙලා මිස එනම් ඔන්නෝක ප්‍රාර්ථනාව නෙමෙයි බිනුදුනි ඒ වෙලාවේ ප්‍රකට වෙච්ච අරමුණ දැනගත්ත කොහෙන්ද එන ප්‍රකටුනේ තමන්ගේ අභ්‍යන්තර කොහොමද ප්‍රකටුනේ ඒ වන විට සකස් වෙලා තිබුණා වූ හේතුඵල ධම් තුල. ඒ වුණිට තාතුඩා තුල හේතුඵල ධම් තුල. ඒ වචනේ ආවා. ඒ වචනේ තමන් මේ මොහොතේ නිත්‍ය සංඥාවට බාරගත්තා. බාර අරගෙන වාඩි වෙලා ඉන්නකොට ඔන්න නැවත නැවත චේතනා එනවා. විවිධාකාරු චේතනා එනවා. විවිධාකාරු චේතනා ඇවිත් මෙන්න මධ්‍යම රාත්‍රිය පහු වෙනවා. මෙන්න අලුයම එනවා. මෙන්න අලුයම එනකොට තමන්ට දැන් චේතනාව පහළ වෙනවා. මම බුදු වුණා. මම බුදු වුණා මෙන්න මේ ගේ හදන වඩුවමට ආවුණා ඒ වඩුවමම අල්ලගත්තා මේ පරාල් ටිකමම කීතු කීතු කරා පරාල් ටික කෑලි කෑලි වලට කඩලා දැම්මා ඒක නිසා නැවත ගයක් හදන්න බෑ වඩුව ආවුණා කවුද මේ වඩුව කෘෂ්ණාව කියන වඩුවමට ආවුණා එහෙනම් ඒ අර නැවත ගෙවල් හදන එක නැවත උත්පත්ති කියන එක නැතිරුණා තවත් උත්පත්තියක් නැහැ මේ අවසාන භවය තමයි මේ භවයෙන් පස්සේ මම පරිණිරවාණයට පත්වන්නේ අන්න මගේ මරණය අවසානයි පරිණිරවාණයට පත්වෙනවා මොකද්ද පරිණිරවාණය මේ සංස්කාර පරිණිරවාණය එහෙනම් මෙන්න ස්කන්ධ පරිණිරවාණයට පත්වන අන්න ඒකයි පින්නතුනි බුදු වුණයි කියලා කියන්නේ ස්කන්ධ පරිණිරවාණ මොනවාද එහෙනම් මේ පංචස්කන්ධයේ නිර්වාණය පංචස්කන්ධය අවසාන වෙනවා එහෙනම් අවසාන වෙනකම් විතරයි ඉන්නේ තින්නේ එහෙනම් මේ අවසාන දේහයයි මම දරන්නේ මේ දේහෙන් එහාට තවත් දේහයක් මගේ ළඟ නැහැ එහෙනම් මේ දේහය පරිස්සම් කරගන්න දෙයක් නැහැ මේකට වෙන දෙයක් කරලා දැන් මෙන්න මේක වෙනුවෙන් ලැබිලා තියෙන දේ කරන්නයි තියෙන්නේ කියලා මෙන්න තමන්ට පහළුණා වූ තවත් උත්පත්තියක් නැති උත්පත්තිය නැති කරා වූ මේ ආශ්‍රවක්ෂේ ඥානයයි පිනුදුනි පහළුන්නේ ආශ්‍රවක්ෂේ ඥානය මුලින්ම තමන් තුලින්ම පහල කරගත්ත උත්මය තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ගෞතම බුදුහාමුදුරුව මීට වසර 2606 කුත් මාස දෙකකට පමණ පෙර මේ ලෝකෙට පහල වුණු මොහොතේදී මෙවන් වූ අලුයම වෙලාවක සිදු වුණා වූ තත්වයයි පිළිබඳව තියෙන්නේ. බලන්න මේ ආර්ය පරේසිනී සූත්‍රයේ කියවලා මහා සච්චක සූත්‍රයේ කියලා මහා සියනාදි සූත්‍රයේ කියවලා මේ සූත්‍ර තුනම තිබෙන්නේ මේ මජ්ක්‍ධිම නිකාය පිනුදුනි මේ සූත්‍ර පිටකේ කියවල මේ පිනුදු බලන්න මේ තමන් අවු වෙලා ඉන්නා වූ මේ මාර්ගය බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ තිබෙනා වූ මාර්ගය උන්නෝක ඔය විදිහට ආවට පස්සේ බුදු පියාණන් වහන්සේ ක්‍රමානුකූලව දැන් මේ පිනුදු ගන්නවා ඊළඟට තවත් සති 7ක් මේක පරීක්ෂා කරා සත් සති කියලා එතන ඉඳලා සති 7ක් පිනුදුනි මේක නැවත නැවත පරීක්ෂා කරා නැවත නැවත පරීක්ෂා කරන්නේ කියේ මොකද්ද පිනුදුනි කරේ ඇත්ත වශයෙන්ම කරේ මේක නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරා නැවත නැවත මේ தත්ත්වය හරිද මම අවබෝධ කරගත්තා වූ මේ පටිච්චසම්ම ධර්මතාවය හරිද මේ නිර්ක්ෂණය හරිද මේ චතුරාර්ය සත්‍ය හරිද මේ තිබෙනා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මගේ ළඟ වැඩිලා තියෙන බව මම අවබෝධ කරගත්තා ඒ බව හරිද කියන මෙන්න මේ පින්දුනි තිබෙනා වූ විවිධ පැතිකඩ හරහා මේ ලෝකය නැවත නැවත පරීක්ෂා කළා නැවත නැවත පරීක්ෂා කරා පින්දුනි එක ඉරියව්ක නෙමෙයි ඉරියව් හතකින් මේ දවස් හතක් තිස්සේ පරණ තමන්ට පෙර හිටියා වූ බුදුරුන් හය නමුකුත් එක්ක තමුණුත් ඇතුළු බුදුරුන් හත් නමක් දක්වා මෙන්න මේ පරීක්ෂාව
නැවත නැවත සති 7300 දින 49300 මේ බුදු පියාණන් වහන්සේ කරේ පිණුතුනි බුදු වුණාට පස්සේ ඇහැදිලිව තේරුම් ගන්න සත්‍යයකට වරක් මේ ශරීරයට දුන්නේ වතුර ටිකක් පමණයි සත්‍යයකට වරක් මේ ශරීරයට වතුර ටිකක් දීලා දින 7ක් තුල වතුරවත් ශරීරෙ නොදී දින 49ක් යනකම් මේ ශරීරයට මොනම ආහාරයක්වත් මේ බුදු පියාණන් වහන්සේ දුන්නේ නැහැ පිණුතුනි මේ බෝධිසත්වයෝ නෙමෙයි මේ බුදු පියාණන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේ තමන් ඉන්නා වූ තැනම ඉඳගෙන ඉරියව්ව පමණක් වෙනස් කළා එකම ඉරියව්වේ දින 7ක් ඉඳගෙන මේ ශරීරයට නැවත නැවත දුකමයි දුන්නේ මේක බලන්න පරීක්ෂා කරන්න එකම ඉරියව් ඉඳගෙන කොයි ආකාරයෙන්ද මට මේක අවබෝධුනේ කියලා බලනවා මට පෙර හිටියා වූ කාශ්‍යප බුදුහාමුදුරන්ට කොහොමද මේක අවබෝධුනේ කියලා බලනවා ඊට පෙර හිටියා වූ කොණාගම බුදුහාමුදුරන්ට කොහොමද මේක අවබෝධුනේ කියලා බලනවා ඊට පෙර හිටියා වූ කකුසඳ බුදුහාමුදුරන්ට කොහොමද මේක අවබෝධුනේ කියලා බලනවා ඊට පෙර හිටියා වූ බුදු පියාණන් වහන්සේට කොහොමද මේක අවබෝධුනේ කියලා බලනවා ඊට පෙර හිටියා වූ සීකී බුදු පියාණන් වහන්සේට කොහොමද මේක අවබෝධුනේ කියලා බලනවා ඊටත් පෙර හිටියා වූ හත්වන බුදු පියාණන් වහන්සේ විපස්සී බුදුහාමුදුරන්ට කොහොමද මේක අවබෝධුනේ කියලා නැවත පරීක්ෂා කළ බලන බිනුදුනි කියවලා බලන්න සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ තිබෙනා වූ සූත්‍ර 10ක් තියෙන බිනුදුනි ඔන්න ඔය ආකාරයට විපස්සී සූත්‍රය කියලා පටන් අරගෙන ගෞතම සූත්‍රය කියලා අවසාන වෙන සූත්‍ර 10ක් තියෙන බිනුදුනි සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ මුලම හරි ආරම්භකයි ඔන්න ඔය ආකාරයට මේ නිදානයේ බිනුදුනි මේ පටිච්චසමුප්පාද ධර්මතාවය අනිත්‍යවට අදාළ අනිකුත් සියලු කරුණුත් එක්ක නැවත නැවත දින 49ක් පරීක්ෂා කළ ඉවර වෙලයි තමන්ගේ බුද්ධත්වයේ තහවුරු වෙච්ච බව සැකයෙන් තොරව නැවත තමන්ට ඔප්පු කරගෙන ඒ දක්වා මේ ශරීරයට ආහාරයක් නොදී දින 4 සැරයක් වතුර ටිකක් පමණක් දීලා මේ බුදුවරයා ඊට පස්සේ මේ පිණුතුන් වෙනුවෙන් මේ ලෝකයාට මේ බණ කියන පටන් ගන්න පිණු. ඔන්න ඔය ආකාරයට මොනතරම් දුකක් විඳලාද මේ බුදුවරයෙක් ලෝකෙට පහළ වුණේ මේ පහළ වෙලා මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ එකම ධර්මයේ මොකද්ද මේ ලෝකයේ දුකක් මේ ලෝකයේ දුකට හේතුවක් තියෙනවා මේ දුකේ නිරෝධයක් තියෙනවා නිරෝධය සඳහා මාර්ගයක් තියෙනවා කියලා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න කියන එකයි පින්දුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ අන්න එහෙම ධර්මයේ දේශනා කරන භික්ෂුවට තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ධම්ම කතික භික්ෂුව කියලා පින්දුනි එහෙම කියන භික්ෂුවට තමයි ධම්ම කතික භික්ෂුව කියලා කියන්නේ මේ පිළිඳුන් දන්නවා මීට පෙරත් මේක සිහිපත් වෙලා තියෙනවා මේ පිළිඳුන මේ සංයුතිනිකායේ මග්ග වර්ගයේම තියෙන නිදාන වර්ගයේම තියෙනවා සංයුතිනිකායේ දෙවනි පොතයි නිදාන වර්ගය කියන්නේ නිදාන වර්ගයේ තියෙනවා ධම්ම කතික භික්ෂුව කියන්නේ කවුද කියලා මේ කිසියම් භික්ෂුවක් මේ ලෝකේ දුක ගැන ධර්මයේ දේශනා කරනවා නම් දුකේ සමුදේව දුකේ හට ගැනීම ගැන ධර්මයේ දේශනා කරනවා නම් ඒ දුකේ නිරෝධය ගැන නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන මෙන්න මේ හතර ගැන ධර්මයේ දේශනා කරනවා නම් පින්දුනි සරලව කියනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැසගෙන කොහොමද මේ සංසාරයෙන් ඈතර වෙන්නේ කියලා බණ දේශනා කරන භික්ෂුව තමයි ධම්ම කතික භික්ෂුව කියලා බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය අනුව ධම්ම කතික කියන සූත්‍රය අනුවම සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ තියෙන පින්දුනි දේශනා කරා ඉතින් මේ පිනුතුන් මෙයා බලන්න නැවත නැවත මෙන්න මේ දේශනාවට අදාළ ධර්මයේ තමන්ට ශ්‍රවණය වන්නේ කිය. අන්න ඊළඟට මේක මේ පිනුතුන් දැන් වැදගත් තමයි තියෙනවා ගොඩාක් ස්වාමින් වහන්සේලා මේ විවිධාකාරයෙන් මේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තමයි දේශනා කරන්න කියලාගෙන උඩ බුදු පියාණන් වහන්සේ නැවත වරක් දේශනා කරනවා මේ පිනුතුන් දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් පැත්ත අරවල සීල සමාධි ප්‍රඥා ගැන මෙන්න මේ ශික්ෂා තුනක් ගැන පිනුතුනි එහෙනම් මේ සීල ශික්ෂාව මේ බුදුහාමුදුර විසින් අවබෝධ කරගෙන බුදුහාමුදුර විසින් දේශනා කරා මිසක් මේ දක්වා ආවා වූ මේ බෝසත්ත්වෝ බුදු වෙනකන් තිබුණා වූ මේ සීලය බුදු පියාණන් වහන්සේ විසින් හොයාගත් එකක් නෙමෙයි බව මේ පිනුන් දැන් දන්නවා. එහෙනම් සීලය කවුද හොයාගත්තේ? සීලය මේ යුගයේ සදාකාලිකව තිබෙන දෙයක් වෙනවා. සියලු මිනිසයාගේ සීලය තියෙනවා, සියලු දෙවිවරුන් ළඟ සීලය තියෙනවා, සියලු බ්‍රහ්මයා අතර සීලය තියෙනවා, සියලු තිරිසන් සතුන් ළඟ සීලය තියෙනවා, සියලු අමනුෂ්‍යයන් ළඟ සීලය තියෙනවා, සියලු නරපණු අතර එහෙම නැත්නම් අවිචිමා නරකාදී ඉන්න අය ළඟ සීලය තියෙනවා පින්දුනි. මොකද සීලය කියලා කියන්නේ මේ තමන් සංසාරය පුරාවටම එකතුනා වූ අනුෂ්‍ය කෙලෙසරා තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවන්නා වූ ක්‍රියාව. ඔය සීලය නැති කෙනෙක් නෑ පින්දුනි. මේ පින්දුනි හොඳට පරීක්ෂා කරලා බලන්න මේ තිරිසන් ළඟ සතා ළඟ ඔය සීලය නැද්ද කියලා.
තිරිසන් සතා මේ සමහර තිරිසන් සතුන් ඉන්නවා සතුන් මරාගෙන කන සතුන් මරාගෙන නොකරන තිරිසන් සතුන්ගෙන් උදාහරණයක් ගත්තොත් හරකගෙන් අලියාගෙන් එහෙම නැත්නම් එළුවාගෙන් එහෙම නැත්නම් මුවාගෙන් එහෙම නැත්නම් බල්ලාගෙන් උන්න ඒ වගේ තිරිසන් සතුන්ගෙන් පින්නතුනි මේ මොනම ආකාරයේ හෝ සතෙක් මැරීමක් සිද්ධ වෙනවද කියලා බලන්න එහෙනම් ගෙන් ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ කියනද කියලා බලන්න එහෙනම් දෙවි කෙනෙක්ගෙන් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ නේද දෙවියෝ මිනිසුන්ට ගහන්නේ නැහැ නේද මිනිසු දෙවියෝ සතුන්ට ගහන්නේ නැහැ නේද දෙවියෝ දෙයියන්ට ගහන්නේ නැහැ නේද එහෙම ගහන රූපයක් දෙවියෝ ළඟ නැහැ නේද කියලා මේ බලාගන්න ඒගොල්ලන්ට රූපේ පින්නතුනි මැවිල්ලක් පවණක් මිසක් ඒගොල්ලන්ට මේ වගේ කයට කය පේන මේ ආකාරයේ ඝනත්වයටපත් වුණා වූ රූපයක් දෙවියන්ට නැහැ කියන එක මේ පින්දුර අවබෝධ කරගන්න පුළුවන් විදර්ශනා වැඩි දවසක දින රක්මයා ළඟ එහෙම රූපයක් කොහෙත්ම නැහැ නේද රක්මයා ළඟ තියෙන්නේ නාමයේ කොටස් පමණක් නේද එහෙනම් එයා එතනින් මුළුමනින්ම නිදාසලා නේද එයාගෙන් එහෙනම් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ නේද එහෙනම් පින්දුරින් අමනුෂ්‍යයාගේ தත්වයක් ඕක නේද අමනුෂ්‍යයාටත් මේ රූපයක් එයාට ඒ වෙලාවට මැවුනට එයාට තවත් කෙනෙකුට ගහන්න පුළුවන් රූපයක් තියෙනවද නැහැ එහෙනම් තිරිසන් සතා මෙන්න මේ ආකාරයට මොනම වූ සතෙක් මරන්නේ නැහැ නේද එහෙනම් අවිචිමා නරකාදී ඉන්නා වූ නරපණුවා පදුමුනිරේ ඉන්නා වූ මේ නරපණුවා සතුන් මරන්නේ නැහැ නේද කියලා මේ පිණුම් ගන්න එහෙනම් සීලය ආරක්ෂාලා නේද එතන එහෙනම් ඉන් එහාට ගියා වූ හොරකම කොයි සතාද කොයි දෙයියද කොයි ගක්මයාද උමන අමනුෂ්‍යයාද මොන නරපණුවද පිණුදුනි හොරකම් කරා ඒ කාටවත් හොරකම් කරන්න දේවල් තියනවද ඒ කාඩත් හොරකම් කරන් දේවල් නැහැ මොකද ඒ එක්කෙනෙක්වත් මෙන්න මේ දේ මගේ මේ ගේ මගේ මේ ඉඩම මගේ මේ කාර් එක මගේ මෙන්න මේ දේවල් මගේ කියලා මේ මම මගේ කියලා මෙන්න මේ සංඥාව තුළ මේ සියල්ල කොටු කරගෙන ඉන්නේ කවුද පින්නතුනි මේ සියල්ල කොටු කරගෙන ඉන්නේ මේ මිනිසයා පමණ වෙන කවුරුවත් ඒ කොටු කරගෙන ඉන්නවද වෙන කවුරුවත් ඒ කොටු කරගෙන නැහැ සමහර තිරිසන් සතුන් මේ ප්‍රදේශයේ මගේ මේ ගා මගේ කියලා මේ වඳුරෝ රිලව් වගේ අය ඉන්නවා ඒ අය ඒ අය අතර රණ්ඩු වෙනවා නමුත් ඒ අය වෙනත් ඈත් එක රණ්ඩු වෙන්නේ නැහැ කුරුල්ලෝ එක තැනක ඉන්නේ නැහැ කුරුල්ලෝ පියාපන උන් ඕනෝන දැන ඕනෝන ගසල ඉන්නවා කවදාවත් එක තැනක් නැහැ එහෙනම් මෙන්න මේ මොනම තිරිසන් සතෙක්වත් දෙවි කෙනෙක්වත් බ්‍රහ්මයෙක්වත් එහෙම නැත්නම් අමනුෂ්‍යයෙක්වත් එහෙම නැත්නම් වෙනත් නිරිපණුවෙක්වත් තමන්ගේ දේවල් තමන්ගේ කියලා වැටකඩුළු බැඳෙන්නේ නැති නිසා පිනදුනි ඒ අය අතින් හොරකම සිද්ධ වෙන්නේ නැහැ නේද කියලා බලන්න. ඒ වගේම පිනදුනි ඒ අය අතින් කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්නේ නැහැ නේද? මොකද ඒගොල්ලන්ට කාම මිත්‍යාචාරය කරන්න මේ මගේ බිරිඳ, මේ මගේ අම්මා, මේ මගේ නංගි කියලා, එහෙම මේ මගේ යාළුවාගේ බිරිඳ කියලා එහෙම වෙනසක් නැහැ නේද? එහෙනම් කාම මිත්‍යාචාරයත් ඒ කායින්වත් වෙන්නේ නැති බව මෙයා දන්නවා. එහෙනම් කාම මිත්‍යාචාරය වෙන්නේ නැත්නම් එයාගෙන් ආමේවර්දා හැසිරීම ඒ අයට ටීවී තියෙනවද බලන්න ඒ අයට ෆ්‍රිජ් තියෙනවද දාගෙන කෑම තියාගෙන කන්න ඒ අයට එහෙම නැත්නම් වෙනත් ගෙවල් තියෙනවද එහෙම නැත්නම් යාන වාහන තියෙනවද වෙනත් උපකරණ තියෙනවද මොනවා හෝ තියෙනවද බින්දුදී බලන්න කාමේ වර්ධව හැසිරෙන රස රස කෑම කන්න හොයාගෙන යන කඩවල් තියෙනවද එහෙම නැත්නම් වෙනත් දේවල් තියෙනවද තමන්ට ඕන විදියට ගහලා හදාගෙන කන්න කඩේ කෑම තියෙනවා කියලා මේ තිරිසම තිරිසන් සතුට මේක නැති බව දැනගන්න දෙවි කෙනෙකුට නැති බව දැනගන්න බ්‍රහ්මයෙකුට නැති බව දැනගන්න එහෙනම් පිනදුනි මේ කාමයේ වර්ධව ඇසිනුන ප්‍රවමනිත් කාටද මිනිස්යාට පමණයි කියලා දැන. එහෙනම් පිනදුනි ඒ සීලෙනු මේ සීලු දෙනා මිනිස්යා රණ සීලු දෙනා ආරක්ෂා වෙලා තියෙනවා නේද කියලා දැනගන්න. හැබැයි මෙහෙම එකක් දන්නවද? තිරිසන් සදා දන්නවද කාමීච්ඡාචාරය කරනවා කියලා හෝ නොකරනවා කියලා? නෑ පිනු. දන්නවද මම කාමයේ ඉන්නේ මම කාමයේ නෙමෙයි ඉන්නේ කියලා? ඒක දන්නෙත් නෑ පිනු. ඒ තිබෙන්නා අනුසය කියලා සරා ඒ කාර්ය සිද්ධ වෙන බව තමයි සින්නුනේ ආදන්. එහෙනම් කාර්ය සිද්ධ වෙච්ච බව බඩගිනි වෙච්ච වෙලාවේදී බඩගිනි වෙච්ච බව දන්නවා හැම ටිකක් කාපිලාදී බඩ පිරිච්ච බව දන්නවා ඊට වඩා දෙයක් දන්නේ නැහැ මේ අනුන්ගෙන්ද කෑවේ මගෙන්ද කෑවේ මං හම්බ කළාද කෑවේ පිටජෙගේ දිලද කෑවේ කියලා ඌට එකක් නැහැ නේ බින්දු අන්න එන ඔන්න ඔය ආකාරයට තමයි මේ බොරු කීමත් මේ මොනම කෙනෙක්වත් බොරු කියන්නේ නැහැ මොකද කතා කරන්නේ බින්දු මිනිස්සු පමණයි මිනිස්සු තමයි තවත් කෙනෙක් එක්ක කතා කරන්නේ තිරිසන් සතත් කතා කරන ඔගේ සංඥාවෙන් හැබැයි සංඥාවට සංඥාව නිසා බොරුවක් නම් එතන තියෙන දෙයක් නෑ කේලමක් තියෙන දෙයක් නෑ එතන පරුස වචනයක් තියෙන දෙයක් නෑ එතන විශ් වචනයක් නෑ බින්දුනි එහෙනම් මෙන්න මේ හතර කරන්නේ මේ මිනිසයා නේද දෙයියෝ දෙයියෝ කතා කරන්නක් නැති බව මෙයා දන්නවා රක්මයා බ්‍රක්මයා කතා කරන්නේ නැති බව දන්නවා එහෙනම් නිරිපණුව නිරිපණුව කතා කරන්නේ නැති බව දන්නවා එහෙනම් අවිචිමාන අරකාදී බොරුව නෑ නේද කියලා මෙයා දන්නවා එහෙනම් ඒකත් ආරක්ෂා වෙලා තියෙනවා තමන්ගේ අනුසය කියලා සරා තමන් දන්නේ නැහැ කියන්නේ පිනුදුනි මේ කෙනෙක් කෙනෙක්ක නිවන් දැකලා නැහැ රහත් වෙලා නැහැ
නැවත උත්පත්තිය නැති කරලා නැහැ නේද බව දැනගන්න. එනම් මිනිස්සයත් නැවත උත්පත්තිය නැති කරලා නැහැ. හැබැයි නැවත නැවත චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මිනිස්සයා මේ කරන්නා වූ සියලු දේවල් අරා මොකද කරන්නේ? මේ මිනිස්සයා නොවන අනිකුත් සියලු දෙනාගෙන් සිදු නොවන්නා වූ අකුසල් නේද මිනිස්සයා කරන්නේ? එනම් මේ සියලු දේවල් අරා නැවත නැවත සංසාරයට අවශ්‍ය මේ අකුසල් එකතු කරගන්නේ මනුෂ්‍ය ආත්මයකදී නේද කියන එක දැන් මේ පිනුදුන පැහැදිලිව දැනගන්න පුළුවන් වෙනවා. නිවන කියන්නේ පිනුදුන වෙන්නේ අකුසල් කරන එකෙන් වළකීම සඳහා තමන් ගත යුතු මාර්ගය කියලා දැන් තමන්ට තේරෙනවා නේද? එහෙනම් මේ බොරු විද්‍යාවට රැවටිලා මේ බොරු විද්‍යා මාර්ගය ඉඳගෙන මේවා පිළි අරගෙන නිත්‍ය සංඥාව තුළ මේ මම යන්නේ කාමයට නේද? මේ කරන්නේ කාමයේ වර්ධවා හැසිරීම නේද? මේ කරන්නේ බොරු කීම නේද? මේ කරන්නේ කේලම් කීම නේද? මේක නේද හිස් වචනේ කියන්නේ කියලා තමන් තමන්ටම තේරුම් ගන්න ඕන අපිනු. එමුනම් පස්වෙනි එක මේ රාමිර පානය කිරීම, අරක්කුරා පානය බොන එක, මේ මත්පැන් පානය කරන, මේ දුම්වැටි පානය කරන එක, කුඩු වහන එක, මේ තිරිසන් සතුන් කරන්න නැති බව මේ අය දන්නවා, දෙවියෝ කරන්න නැති බව දන්නවා, බ්‍රහ්මයෝ කරන්න නැති බව දන්නවා, එහෙනම් අමනුෂ්‍යයෝ කරන්න නැති බව දන්නවා. කවුද එනම් මේකත් කරන්නේ? මේකත් කරන්නේ මනුස්සයාම පමණයි. එහෙනම් මේ මනුස්ස ආත්මය තුළ පින්නතුනි අවුන් නොදෙනවත්කම තුළ මේ අවිද්‍යාව තුළ උපන්දා ඉඳලා මේ මැරෙනකන් නැවත නැවත සිද්ධවන්නේ මොනවද? තමන්ගෙන් සිද්ධවන්නේ පිනදුනි මෙන්න මේ අකුසල් පහ තමයි. එහෙනම් අකුසල් පහ සිද්ධ වෙන බව දැන ගැනීමට තමයි පිනදුනි මෙන්න මේ බුද්ධෝත්පාද කාලයක් කියලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේ තමා ලෝකෙට පහළ වෙනකොට තිබුණා වූ සාසුන් වහන්සේලා හය දෙනෙක් ඉඳගෙන කිව්වා වූ ප්‍රකාශ කරා වූ සීලය හරහා ඒ සීලයක් තිබ බව දැනගෙන ඒ පැවිද්දක් දැක්ක නිසා තමයි මේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙදරින් ගිහිල්ලා පැවිදි උනේ. පින්නදුනි පැවිදි උනේ බුදු වෙලා නෙමෙයි, එහෙනම් ගෞතම බුදුහාමුදුරු පැවිද්දක් දුන්න නෙමෙයි, තිබුණා වූ පැවිද්ද තමා අරගෙන ගිහිල්ලා ඒ පැවිද්දෙන් පස්සේ බුදු වෙලා බුදු වීම නිසා අදාළවන්නා වූ කොටස මෙතන දාම නිසා අන්නේ පැවිද්ද තුල තමන් බුදු වෙලා බුදු වීමට අදාළව පැවිද්දෙන් එහා ගියා වූ පැනවිල්ල පැනුවා. ඒක තමයි පින්නතුනි සීල ශික්ෂාව කියලා කියන්නේ. අන්න සීල ශික්ෂාව බුද්ධෝත්පාද කාලයයි පිනදුනි. සීලය අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. මොකද බුදු වෙනකොට තිබුණ නිසා. එහෙනම් අබුද්ධෝත්පාද කාලයයි බුදු වෙනකන් මේ භෝගයන් බුදුහාමුදුරුව නැගිටිනකම් බෝමූලයෙන් මෙතන තිබුණේ අබුද්ධෝත්පාද කාලයයි. බුද්ධෝත්පාද කාලේ පටන් ගත්තේ බෝධි මූලයෙන් බුදුහාමුදුරුව නැගිටිනකොටයි. එහෙනම් බුද්ධෝත්පාද කාලයේදී පැනගුදී තමයි මේ පළවෙනි ධර්ම දේශනා පස්සේ දේශනා කරා වූ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තිබෙනා වූ මේ ආර්ය අෂ්ටාංගාරිය අනිත් පැත්ත හරවල දෙනා වූ මේ සීල ශික්ෂාව කියන එක පිළි. එහෙනම් මෙන්න මේ සීල ශික්ෂාව හරහා මේ සමාධි ශික්ෂාවට ගිහිල්ලා සමාධි ශික්ෂාව හරහා ප්‍රඥාව ශික්ෂාව හදාගන්නවයි කියන එක තමයි පින්නදුනි බුද්ධෝත්පාද කාලය කියන්නේ කියලා. මේ පින්නදුන් නැවත නැවත තමන් තුළ මෙනෙහි වෙනවා නම් පින්නදුනි ඒ මෙනෙහි වීම හරහා මේ පින්නදුන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ගැටලුවකටපත් වෙන්නේ නැතුව. එහෙනම් මෙන්න මේ තුන වඩන්නේ නැතුව මට සංසාරයෙන් ඈත් වෙන්න බෑනේ. පුළුවන් වුණා නම් බෝධිසත්වයෝ දා සංසාරයෙන් ඈත් වෙනවනේ. ඒ සීලය තීදී බෝධිසත්වයෝ මේ අටවෙනි ධ්‍යානය දක්වා ගියේ. එහෙනම් ධ්‍යාන හදලා පින්නදුනි සීලයෙන් තොරව සංසාරයෙන් ඈත් වෙන්න බැරි බව තමන්ට අවබෝධ වෙනවනේ කියලා දැන් තමන් තමන් කෙරෙම විමසා බලන්න පින්නදුනි. ධර්මයේ තියෙන තමන් ළඟයි, ධර්මයේ ඉලිපත්තේ නැ, වෙන හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා තමන් හොයන්න ගියා නම් තමන් පටලෙනවා පින්නදුනි. මේ හැම රූපයකම පින්නදුනි ආස්වාදයක් තියෙනවා, හැම වචනයකම ආස්වාදයක් තියෙනවා. මේ ලෝකේ වචන සකස් වෙලා තියෙන ආස්වාදයේ තුලයි. එහෙනම් සෑම රූපයකම තියෙන ආස්වාදය මේ බණවලක් තියෙනවා. එහෙනම් බණ ඇහෙනකොටම තමන්ට තේරෙනවා මේක නම් හරියටම හරි කියලා. ඇහෙන බණේ වචනෙම අල්ලගත් එක නිත් සංඥා පිළිඳුනි හරියට හරි කියලා. සෑහෙන කාලයක් යනවා තමන්ට දිට්ඨියෙන් ඉවත් වන්න. අන්නේ සෑහෙන කාලයක් යනකොට තමයි කියන්නේ පිළිඳුනෝට සීලබ්බත පරාමාස කියලා. අන්නේකයි පිළිඳුනි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. නිසා මේ ඇහෙන්නා වූ බණ එක වචනයක්වත් මේ පිළිඳුනි විශ්වාස කරන්න එපා, පිළිගන්න එපා. මේවා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවාද කියලා සූත්‍ර පිටකේ කියවලා බලන්න. සූත්‍ර පිටකේ මේ කියවෙන්නා බණ මේ ආකාරයට නැත්නම් මේ පිනුදුන් මේක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න. එහෙම නැත්නම් මේ පිනුදු චේතනාව පාල වෙනවා නම් මේ කියන බණ වැඩක් නැහැ, මේ ආමුදුරු කියන බණ වලින් නිවන් දකින්න බෑ කියලා තමන්ගේ චේතනාවට ඉඩ දීලා පිනුදුන් එක පැත්තකට දාන්න. එහෙමනම් තමන්ට නිවන හම් වේවි. මේ බණ හොයන්න ඕන වෙන්නේ නැහැ. මේ බණ වලින් පරීක්ෂා කරන්න ඕන. මේ බණ වල ඇත්තක් ඇති, මම මේක පරීක්ෂා කළ යුතුයි කියලා තමන්ට චේතනාවක් පාල වෙනවා පිනදුනි. අන්නේ චේතනාවට දීලා නැවත නැවත මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනයි කියලා, මේ බණ මෙනෙහි කරන්න ඕනයි කියලා
තමන් තුලින් මේ ප්‍රකට වීමක් තියෙනවා නම් ඒ බව දැනගන්න පිණිතුනි ඕක තමයි මේ සීල ශික්ෂාවට අනුගත වෙනවා කියලා කියන්නේ පිණිතුනි සියලු දිනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන මම දැන් මෙතන මම දැන් මෙතන සියලු දිනාටම තෙරුවන් සරණයි.